දැන් මේ ඇඳිරි නීතිය වෙලාවේ කිසිම දෙයකට කිසිම වෙලාවක අල්ලපු ගෙදරට යන්න එපා කියන තත්ත්වයක් නේ මහත්තයා තියෙන්නේ. ඒ අතරතුරේ OIC මහත්තයා නිරතුරුවම කියන්නේ අපිට යන්න කියලා. යන්නම කියන එක. දැන් ගේ අයිති කෙනා ඇවිල්ලා යතුරු ගලව ගත්තා. යතුරු ගලව ගන්න කිව්වා කියලා OIC මහත්තයා. එතකොට මගේ දරුවෝ පස් දෙනා මේ දවස් ටිකේම ත්‍රිවිල් වල එහාට මෙහාට ගියා. දැනට කුඹල්වලුව පාර එක පාරක්ම වහලා තියෙන නිරෝධායනය කරන්න ගෙවල් දෙකක දෙන්නෙකුට අසනීපේ හැදෙයි කියලා සැකසහිතයි කියලා. එහෙම එකේ මගේ දරුවෝ නිතර මෙහා මෙහා ගියා. මොකද්ද එතකොට මේ මහත්තයා මෙතන දැන් මේ OIC මහත්තයාට වැඩි ඉහළ නිලධාරීන් තව ඇත්තිනේ. එහෙම කෙනෙක්ගෙන්වත් අපිට සහනයක් නැද්ද? සහයක් ලබා ගන්න බැයිද? අපි මොකද්ද කරන්නේ? උසාවි නියෝගයක් නෑ OIC මහත්තයා කියන්නේ. ඔව් යන්න කියලා. ඔව් හස්බන්ඩ් අහලා මේ කර්ෆියු වෙලේ කොහොමද යන්නේ කියලා ගියාම ඔයාලට කැමති විදිහකට යන්න කිව්වලු. කර්ෆියු නෙමෙයි මොනවත් අදාළ නෑ කියලා. ඔව් ඊට පස්සේ අද දවසම දැන් ගියක් නැතුව අපි දුක් වෙනද බඩු වාගේ මැදලා තියෙන එළියට. ඊට පස්සේ බැරි නැදන හවස් වල කතා කළා. තාම හරියට ඉන්න හරි තැනක් නිශ්චිත තැනක් හම්බුන්නේ නැහැ. ඒ නිසා දවස් 3ක් කල් දෙන්න කියන්න. තුන් පාරක් පොලිස් ස්ථානයේ මේ 87222 කියන නම්බර එකට මම ගත්තා. ඒ තුන් පාරම මේ ස්ථානයේ මේ OIC මහත්තයා හිටියේ නැහැ. මේ සීට් එකේ නැහැ කියලා එක පාරක් කෑමට ගිහින් කිව්වා. අනිත් පාර පැය භාගයකින් ගන්නකොට ඒ හිටියෙත් නැහැ. තුන්වෙනි පාර හිටියේ නැහැ. මම මොබයිල් නම්බර එක ගිල්ලුවාම එතන හිටපු මහත්තයා මොබයිල් නම්බර එක දුන්නා. මම පළවෙනි පාර කතා කළාම මම විස්තරය කියාගෙන යද්දිම මේ OIC මහත්තයා ෆෝන් එක කට් කළා. දෙවෙනි පාර අරගෙන මම කතා කරද්දි එයාට කතා කරන්න එපා. පිට වෙන්න කිව්වා නම් පිට වෙන්න කියලා ෆෝන් එක තිබ්බා. ඊට පස්සේ ආයේ මම කෝල් ගන්න ගියෙත් නැහැ. මේ OIC මහත්තයාගේ එයා දැන් අවුරුදු දෙකමාරකට විතර කලින් මම මගේ ඉඩමක ප්‍රශ්නයක් මේ පැමිණිලි කරන්න ගියාම ඒ දවස්වල OIC නෙමේ. එයා මට ගොඩක් හිතවත් උදව් කරනවා කියලා එයා මගේ ටෙලිෆෝන් නම්බර එක ඉල්ලගෙන මට දෙතුන් වතාවක් කෝල් කළා. එහෙම කෝල් කරන අතරතුරේ මට තේරුණා එයා එහෙම උදව් කරන මනුස්සයෙක් නෙමෙයි, වෙන හැඟීමක් එයාගේ හිතේ තියෙන කියලා. ඒ නිසා මම එයාගේ නම්බර එක බ්ලොක් කළා. එයා මේ පිරිමහම මේ තරහ කියලා තමයි මට හිතෙන්නේ. මේ වෙලාවේ අපි අසරණයි, අපිට යන්න එන්න විදිහක් නැහැ. ඕ මොනවා හරි දෙයක් මේ කවුරු හරි බලධාරියෙක් මේක ඇස්ස ගැටෙනවා නම් අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා මම උල්ලා සිටිනවා. මගේ දරුවෝ පස් කෙනෙක් ඉන්නවා. නෑ එහෙම මුකුත් කිව්වේ නෑ. එළියට බහින්න කියන එකම තමයි හස්බන්ඩ් කියලා තිබ්බේ. ඔව් මට කාවේ කතා කරන්න එපා කිව්වා. දැන් අද කතා කරපු වෙලේ ඔව් මෙරිමන් කරනවා කිව්වා. ඔව් පැමිණිල්ලක් දාන්න આવොත් මේ සම්බන්ධව රිමන්ඩ් කරනවා කිව්වා. මගේ එක පැමිණිල්ලක්වත් ලියාගෙන නැහැ මේ වෙද්දි. අර මේ අර අපි ගැහුවා කියලා කියන ගෙවල් අයිති අයගේ පැමිණිලි තමයි ලියන්නේ. නැහැ නැහැ ලිව්වේ නැහැ. ලිව්වේ නැහැ. බාරගත්තේ නැහැ. ලිව්වේ නැහැ. ඔව් පැමිණිල්ල ලියන්න තේරෙන්නේ නැහැ කිව්වා. මම කියන විදිහට මං අඬා අඬා හොටු පෙර පෙරා කියන එක තේයන්න තේරෙන්නේ නැහැ කිව්වා. ඔව් ඔය එයාලට ඕනේ විදිහට මේ ලියන්නම් කිව්වා. මම කියන වැල්වට අරන් ලියන්න බෑ කිව්වා. එයාලට අදාළ විදිහට ලියන්නම් කිව්වා. ඔව්. එහෙම කිව්වා. ඊයේ මම ගියා මහත්තයා මේ වේයන්ගොඩ පොලිසිය OIC මහත්තයා වෙන්න හේතුව මම පදිංචිලයිට නිවසේ පොඩි ප්‍රශ්නයක් කියලා ඊයේ මට ගෙදරට එන්න අවශ්‍ය වුණා මගේ දරුවා පස්සෙන්ත් එක්ක. නමුත් පොලිසියට ගියාට පස්සේ මට OIC මහත්තයා කිව්වා කිසිම හේතුවක් නිසාවත් ගෙදර තියාගන්න බෑ, ගෙදර ඉන්න දෙන්න බෑ. ගෙදර අයිතිකාරිය ඔබ ඔයාට කියනවා නම් එළියට බහින්න කියලා, අනිවාර්යෙන් එළියට බහින්න. ඒක එයාට ඒක හදන්න බෑ කිව්වා. මං කිව්වා මහත්තයා මට ඇඳෙන නීතියත් එක්ක ළමයි පස් දෙනත් එක්ක පාරට බහින්නද ඔබතුමාට කියන්නේ කියලා. ඒක මට අදාළ නැහැ කිව්වා. පැමිණිලිකාරිය ඔයාට කියනවා නම් එළියට යන්න කියලා, ඒක මට බේරගන්න බෑ, ඔයා අනිවාර්යෙන් එළියට යන්න ඕන කිව්වා. මං කිව්වා සර් එතකොට මේ වෙලාවේ දැන් වෙලාව 7:00යි, මම වාහනයක් හොයන්නේ කොහෙන්ද, මං ගෙයක් හොයාගන්නේ කොහෙන්ද, අඩුම ගානේ මේ තියෙන වාතාවරණය අනුව මට ඔබතුමාට තේරෙන්නේ නැද කියලා. එයාට ඒක කිසිම අදාළත්වයක් නැහැ කිව්වා. ඔයා අනිවාර්යෙන් පැමිණිලිකාරිය තියෙනවා නම් ඒ විදිහට වැඩ කරන්න, මට මේ කිසිම දෙයක් අදාළ නැහැ කිව්වා. මං ඊට පස්සේ මගේ බිරිඳට කතා කරලා කිව්වා. බිරිඳ කිව්වා එයාට යන්න දෙයක් නැහැ, බිරිඳ කොහොම හරි මේ ගෙදරම ඉන්නවා කියලා. ඊට පස්සේ මහත්තයා මම ගියා ගෙවල් කීපයකටම ගියා. මේ මට දැන් අනිවාර්යෙන් මතක, ඒ කියන්නේ ඊයේ දවසේ ඇතුළත ගෙදර යන්නත් කියනවා. මම කීප දෙනෙක්ට ගියා ගෙවල් හොයන්න. කිසිම කෙනෙක් මේ කොරෝනා වෛරසයෙන්ද අපිව ගෙවල් වලට වැද්ද ගන්න කැමති නැහැ. ඔයාලා කොහෙද හිටියේ කියලා අහනවා.
ඔයාලා මම අඳුරන උනාට කොහොමද මාව ඔයාලා මම පිළිගන්නේ කියලා අහනවා. ඔයාලා විශ්වාස කරන්නේ කොහොමද කියලා අහනවා. ඔවගේ නානා ප්‍රකාර ප්‍රශ්න ඒවා මම අන්ත අඩුම ගානේ මට සමාවෙන්න මෙහෙම කියනට පාරේ ඒ කියන්නේ මහමගේ ජීවිතවල යාචකයෙකුගේ තත්ත්වයකට මම ඇදලා වැටුණා ඊයේ. මට මේ ජීවිතයේ දැනෙච්ච වේදනාව මට වචන වලින් කියන්න බෑ මහත්මයා. ඔබතුමාලට ගොඩක් පින් මේ අපි වගේ අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න කට්ටිය මාධ්‍යවට ආවරණය කරලා මේ වගේ සහනයක් ලබා දෙනවට. මීට කලින් අවුරුද්දකට හෝ එකවරකට කලින් මේ පොඩි ප්‍රශ්නයක් නිසා බිරිඳ ගිහින් තිබුණා වියංගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා. එතකොට මම නිවසේ හිටියේ නෑ මහත්තයා. ඒ ගිය අවස්ථාවේ බිරිඳගේ නම්බර එක ඉල්ලගෙන තිබුණා ඔයසි මහත්තයා. තමන්ට හැකි උදව්වක් තියෙනවා නම් කරන්නම් කියලා. ඊට පස්සේ ඊට දින කීපයකට පස්සේ ඔයසි මහත්තයා දුරකතනින් කතා කරලා තිබුණා. ඊට පස්සේ ඕක දිගින් දිගටම ගියා. මටත් ඊට පස්සේ බිරිඳව සම්බන්ධව කිව්වා. මං කියවා මං ඊට පස්සේ කිව්වා නම්බර එක බ්ලොක් කරන්න කියලා. මම හිතෙනවා ඒ තරහා මේ කාරණය සම්බන්ධව දැඩිව බලපාන්න ඇති කියලා මේ ඔය මේ පරිගැනීම සිදු වෙන. එතකොට ඔයසි මහත්තයා අදාළ කරුණට හේතුවක් නැතුවද ඒ කියන්නේ දිගින් දිගටම ඊට පස්සේ කතා කරන්න ගත්තේ? ඔව් ඊට පස්සේ මහත් මේ ඒ ප්‍රශ්නේ විසඳුණා. ඒ ප්‍රශ්නේ විසඳෙන්න මට සතියක්වත් ගියේ නැහැ. ඔව් ඊට පස්සේ තමයි කතා කරේ. මම කීවතාවක් විතර කතා කරා නිතර කතා කරා. ඊට පස්සේ තමයි නම්බර එක බ්ලොක් කරේ. මම දැන් අවුරුදු එකමාරකට කලින් පැමිණිල්ලක් දාන්න ගිය වෙලේ වෙච්ච සිද්ධියක් හින්දා නෝයි සීම හත්යාගේ දැන් හිත මාත් එක්ක හොඳ නැත්තේ. ඒ වෙලාවේ එදා වැස්සකුත් තිබ්බ මේ හවසක මං ගියේ තාත්තත් එක්ක ප්‍රශ්නේ වෙලා කොහොම හරි තාත්තා වැලිය තියෙන මට එන්න කියලා මේ බබා හරහට වඩාගෙන මාසිකුත් නෑ මෙයාට මේ මෙයාව අරගෙන මේ ඇතුළට වෙලා මාව කිසිම හේතුවක් නැතුව සෑහෙන වෙලා තියාගෙන මගින් නානා ප්‍රකාර විස්තරහනවා. මගෙන් බබාලා බහක් හැදුවයි කියලා හොන දැන් මෙයා අඬනවා කිරිල්ල මට කිරි දෙන්නලු බබාට. ඔව් ඉතින් පීට් කරන ගමන් මෙයා අහන්නේ මට. ඉතින් ඊට පස්සේ මේ උත්තර දුන්නා බබාලා බහක් හැදුවයි කියන එක හොව මේ මොකටද එහෙම මේ ඔයාලට දැන් මේ වෙලේ මෙච්චර ප්‍රශ්න තියදී බබාලා හැදුවේ කියලා අහුවා. ඉතින් ඒ වගේ කිසිත් තේරුමක් නැති අර පිරිමි කෙනෙක් ගෑනු කෙනකින් අහන්න ඕනේ නැති විදිහට මගේ පෞද්ගලික ජීවිතේ රෙවිකම් කරන්න හැදුවා ඒ අවස්ථාවේ. ඔව් ඔයසි මහත්තයන මාරයි නේ. ආයි කදම ඔයාලට මොනවද ප්‍රශ්න තියෙනවද ඔයාලත් කියන්න බෑ. මේ දැන් ඔයාලද මේ ගෙදර අයිති කට්ටිය? ඔව් හරි. මොනවද ඔයසි මහත්තයා කිව්වේ? ඔයසි මහත්තයා ඇයි යන්නේ නැකද 12ට යන්න කියලා තිබ්බේ? අද මේ ඔයසි මහත්තයාගේ නීතිය උල්ලංඝනය කරනවා නම් ගිහින් කතා කරන්න කිව්වා. කතා කරලා යතුරු ගන්න කිව්වා. මොන හරි ප්‍රශ්නයක් නෝ කෙලිම කතා කරන්න කිව්වා. යතුරු ගන්න. ගන්න. කවුද කිය වාචි මාතේ කිය යතුර ගන්න යතුර එතන දැන් මේ මිනිස්සු මේ ඇඳි නෑ නෑ එතකොට දැන් මිස් මෙහෙමයි අපිට ප්‍රශ්නයක් නැහැ අපිට ප්‍රශ්නයක් නැහැ පුද්ගලික තරහක් නැහැ ඔව් ඒ කියන්නේ දැන් අපිට මෙයාලට යන්න පුළුවන් මෙයාලට මේ ඇඳිරි නීතියනේ නෑ 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 දැන් පොලිසියෙන් කිව්වනේ පොලිසියෙන් කිව්වා ඇඳිරි නීතියට ගන්න යන්න දැන් යන්න හදන්න මෙතන දරුවෝ 5 දිනක් ඉන්නවා අහිංසක ගෝල 5 දිනක් කිව්වද ගන්න ඒකයි මේ මේක මානුෂීය ප්‍රශ්නයක් මෙතන මේ පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි මම අපිට කරලා දෙන්න දෙයක් ඔයාලා දන්නේ නැහැ වෛසි මහත්තයා කිව්වද 119 ගහන්න කියලා? ඕන දිහාක පත්‍රය දාලා බොරු ප්‍රචාර කරන්න එපා කිව්වා. මේ වහම යන්න දැන්.
මෙහෙමයි මිස් මෙහෙමයි පොඩ්ඩක් සංගමයෙන් කතා කරන්න ඔබතුමිය මෙහෙම අපිට ඔබතුමිය අපිට අපිට ඔබතුමියත් එක්ක පුද්ගලික කාරණාවකට තරහක් නැහැ හරිද අපි ඔබතුමිය අඳුරන්නේත් නැහැ අපි ඔබතුමිය අඳුරන්නේත් නැහැ මේ මෙයාලා අඳුරන්නේත් නැහැ අපිට අපිට මාධ්‍යෙන් තමයි කිව්වේ මෙයාලට ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා එන්න කියලා ප්‍රශ්නයක් නැහැ මේ ගෙදර විතරක් නෑ එතකොට හරි පොඩක් ඉඳහන් ළමයි පහක් ඉන්නේ මෙච්චර කාලයක් ගෙයක් තිබුණ නැහැනේ ළමයි පහ හැදියේ මහපාරේද මහපාරේ හැදලා ගෙයක් ආවට හැදුම ගෙයකට ආවට පස්සේ ගෙයින් යන්න බෑ ඉතින් පොලිසිය මේ මනුස්සයා යතුර ගන්න ගම කර්ෆියු එකේ මේ මනුස්සයන්ට එළියට බහින්න පුළුවන්. නෑ දැන් තව 12ට කර්ෆියු නෑ. යන්න කියලා දුවා. ඊයේ ගිහිල්ලා කොහෙද කර්ෆියු නැත්තේ? හොරෙන් පැනලා ගෙවල් වලට ගිහිල්ලා ගහලා රණ්ඩු කරලා බෙලිගිරි කළා. ගෙවල් කෙල්ලන් වැදගෙන ගිහිල්ලා ඒව කරන්න පුළුවා. බීලා හොඳ ගොන්නක් බීලා ඒවට කර්ෆියු නැද්ද? ඊට පස්සේ පොලිසිය එනකොට හැංගිලා පැනලා දුවලා හැංගිලා දවස් ගාණක්. ඊය හැමදාම එනකම් එළිය ගෙදට ආවේ නෑ. පොලිසිය හැමතැනම හෙව්වා. ආ ඒව හෙව්වා. හරි දැන් ඕගොල්ලෝ දවස් පහකින් විතර ගියක් හොයාගන්න එන්න. ඔව් හරිද? හොයාගෙන ගියක් හොයාගෙන තුන්වෙනි දවසේ යන්නේ එතන කන්නේ. ඔව් හැබැයි මාත්‍ය වයිසි මාත්‍ය පිටිය ඔබතුමා කතා කරන විදිහ නෙමෙයි කතා කරන්නේ. ඔව් ඉස්පිරිතාල. ඊයේ මට එළියට බහින්න කිව්වා. ඔව් ඉස්පිරිතාල සිටියලු නේද ගහගෙන. ඔව් ඒක හරි මාත්‍යයි. ඒ ප්‍රශ්නේදී මම ඒක මොකක් හරි දෙයක් ඒක උසාවියෙන් තීරණයක් දෙන්නේ. ඔව් ඒක හරි සමහර වෙලාවට මගේ ඇතේ වැරදක් ඇති. මං කියන්නේ මේ වෙලාවේ මං ගැන මානසිකව හිතන්න බැරි මිනිස්සු මොකටද? හරි දැන් මහත්තයාම තමයි මේ මට කතා කරලා මේ සාමුදානාවෙ ඉන්න ප්‍රශ්නයක් ඇති කරගන්න එපා මේ දවස් පහකින් විතර ගියක් කරගෙන යන්න කියලා එතකන් සාමුදානාවෙ ඉන්න කියලා මහත්තයාම තමයි කියන්නේ කියලා කිව්වා හරිද ඉන්න මේ යතුර හරිද ඕගොල්ලෝ දවස් හතර පහකින් ඔයාලා මෙතන ඉන්නත් බැහැ මේ ප්‍රශ්නේ නෑ මම කොහොමද මෙතන මට නම් විනාඩියක්වත් ඉච්චා කරන්නේ නෑ මේකේ අපි යනවා